මොකද ඔබතුමාගේ අදහස? දැන් අපේ රටේ account එක balance කරන්නද මේ හදන්නේ? මොන හරි ඉලක්කම් ටිකක් දාලා දැන් වැඩබදු ආදායම මෙච්චර ඉලක්කයකට යන්න පුළුවන්ද? ඒක ලැබෙයිද අපිට? ව්‍යවසායකයෝ වැටිලා ඒගොල්ලන්ගෙන් ආය කරගන්න පුළුවන් බදු අඩු වෙලා එතකොට වැඩබද්ද වැඩි වෙනවද? මොකක්ද මේ කරන්නේ? IMF එකත් එක්ක මේ වෙලාවේ අපි එකඟතාවයක ඉන්න නිසා අපි IMF එක අඳන්නද මේ හදන්නේ? කොහොම නමුත් අපිට පීඩනය දැනෙනවා. ජනතාවට පීඩනය දැනෙනවා. මොකක්ද ජයවිර මහත්මයා වෙන්නේ මේ? මම හිතන්නේ 2024 අයවැය ඇස්තිමේන්තු බැලුවාම ආණ්ඩ සහ සේවා මත බදු. ඒ කියන්නේ වැඩබද්දත් බරායිය ආය කරගන්න බදු තේ සියල්ල එකම එකතුව බලාපොරොත්තු වෙනවා බිලියන 2235ක්. 2023 දී ඒ ගාන තිබුණේ 1130ට. ඒ කියන්නේ දෙගුණයක් වගේ. ඉතින් මේක බොහෝ වෙලාවට හිතන්න පුළුවන් මේක බොහොම අතාත්වික ළඟා කරගන්න බැරි ඉලක්කයක් කියලා. ඒක වැඩි දුරටත් අපිට එහෙම හිතෙන්නේ 2023 මුල් මාස 9 ජලජාතික නිෂ්පාදිතය ගණන් බලලා තියෙනවා. පහුගිය දෙසැම්බර් 15 වෙනකොට රජයෙන් ඒක ගණන් බලලා තියෙනවා. ඒ ගණන් බැලීම අනුව 2022 මුල් මාස 9ත් එක්ක සැසඳුවාම 104ක අඩුවීමක් තියෙනවා. ඒ තුළ මේ වාගේ ඇකිලෙන ආර්ථිකයක අර බදු ප්‍රමාණය දෙගුණයක් වැඩි කරන්න පුළුවන්ද කියන එක ලොකු ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නාර්ථයක්. ඔබතුමා කිව්වා වගේ ඒක වෙන කෙනෙක් අඳන්න හැදුවත් අපිම තමයි අන්තිම ඇඳ ගන්න වෙන්නේ. නැත්නම් අපි අඳුම ගැලවිලා යට වෙනවා. ආදායම් බද්ද සහ වැට් කියන බද්ද දෙක අතර වෙනසක් තියෙනවා. වැට් කියන බද්ද එකතු කළාගේ මත බද්ද අය කරගන්නේ විකුණුම් වලට, සේල්ස් වලට. ආදායම් බද්ද අය කරගන්නේ කෙනෙක්ගේ සුද්ධ ලාභයට. කෙනෙක් කිව්වහම එතෙන්දී ව්‍යාපාරික සමාගමක් සංස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම පුද්ගලයෙක් හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. දැන් පුද්ගලයෝ සහ හවුල් ව්‍යාපාර 2 ලක්ෂයක් පමණ අපේ 2022 දී හිටියා බදු ගෙවන්න ලියාපදිංචි වෙලා. මේ උදවිය තමයි දැන් මේ බදු ආදායම් බදු ගෙවන්නේ. ඒක පාරිභෝජන බද්දක්. ඒ නිසා වැඩ බද්ද එකතු වෙන්නේ භාණ්ඩ මිලට. දැන් 115කට තිබුණ භාණ්ඩ ලැයිස්තුව දැන් ඒක 118ට යනවා. එතකොට අපි හිතුවොත් එහෙම උදාහරණයක් හැටියට යම් භාණ්ඩයක පිළිවැය අපි ගියම රුපියල් 60ක් වගේ තිබුණා. වේතන සහ අනිත් විදනු 30ක් තිබුණා. ව්‍යාපාරිකයාගේ ලාභය 10කුත් එක්ක 60යි 40යි ඔක්කොම රුපියල් 100ක් බලාපොරොත්තු වෙන ව්‍යාපාරිකයා පිළිවැය වේතන සහ ලාභයේ වශයෙන් 100ක් එකතු කරගන්න. දැන් කලින් එයා මේ 100 එකතු කරගන්න කලේ මොකද්ද? 100ට තව 15ක් එකතු කරලා 115ට පාරිභෝගිකයට දුන්නා. 115 අරගෙන එයා 15ක් දෙනවා ආණ්ඩුවට. එයා බදු එකතු කරන්න. එතකොට මේ වැට් බදු එකතු කරන්න හැටියට ලියාපදිංචි වෙච්ච පිරිස ඉන්නවා ලංකාවේ 2022 හිටියා 10604ක්. 2015 හිටියා ඊට වඩා 5000ක්. 15696ක්. මේක 2015 හිටපු සංඛ්‍යාව 2022 දී 10000ට බැස්සේ 2019 දී කරපු බදු බරපතල සංශෝධනය. ඒ සංශෝධනය තමයි බද්දට යටත් පිළිවැටුම. කෙනෙකුගේ පිළිවැටුම. ඒ කියන්නේ විකුණුම් වටිනාකම අවුරුද්දකට මිලියන 12ට වැඩි නම් වැට් බද්දට ගෙවන්න ලියාපදිංචි වීතු තිබුණා 2015ට කලින්. 2019 දී ඒ සීමාව මිලියන 300ට ගෙනිච්චා. 12300 ගෙනිච්චා. 300ට අඩු පිරිවැටුමක් තිබිච්ච කිසිම ව්‍යාපාරයක් වැට්බද්දට අර්ථ කරන්නේ නැහැ එතකොට. ඒ නිසා විශාල ප්‍රමාණයක් වැට්බද්ද ගෙවීමෙන් අහකට සල් වුණා. ඒ නිසා විශාල බදු කඩාවැටීමක් ආවා ලංකාවේ. ඒක දල වශයෙන් ඇස්තිමේන්තු කරනවා රුපියල් බිලියන 600ක පමණ බදු ආදායමක් අපිට අහිමි නැහැ කියලා. ඒකින් දවනේ රට වැටුනේ. රට වැටි ගෙනාව බොහොම කාලෙක ඉඳලා පහළට වැටලා වැටලා අඩි 8ක් විතර වැටලා තිබිලා තව 2ක් විතර වෙනවා. ඒකෙන් කොවිඩ් එකෙන් තව 2ක් වැටලා අඩි 12 පොළොව යටට ගියා අපි. ඊට අමතරව තව බද්දක් තිබුණා උතන. ඒකට කියන්නේ සමාජ ආරක්ෂණ බද්ද. Social Security Levy SSL කියලා. ඒක 2.5ක්. ඒ 2.5ත් අය කරන්න ඕනේ. ඒක අර ප්‍රිවැයම් විතරක් නෙමෙයි. දැන් මම කියවනේ දැන් මේ 100 භාණ්ඩ විකුණන 115ට කියලා. ඒ 2.5 ගන්නවනේ 115ට. ඒ කියන්නේ 100ට 2.5 වෙනවා අර බැට් 15ටත් 2.5 වෙනවා. එතකොට ඒක මුළු ගාණ එකතු වෙනවා 17යි ගාණක්. දැන් මේක 18 කළාම භාණ්ඩයේ පිළිවෙලට අමුතුවෙන් එක එනවා 120.95ක්. 100 භාණ්ඩ විකරණය 120.95ට. එතකොට තමයි ආණ්ඩුවේ ගණන් දෙන ටික බේරලා එයාගේ 100 ඉතුරු වෙන්නේ. ඔන්න විදිහට තමයි වැට්බද්ද ක්‍රියාත්මක වෙන්නේ. දැන් වැට්බදු නැති ලැයිස්තුවක් තිබුණා. ඒ ලැයිස්තුවෙන් ප්‍රකාශයට පත් කර දෙන ලැයිස්තුවේ තියෙන 95ක් අහපව වැට්බද්දට යටත් කරලා. එතකොට ඒවට තිබුණ වැට්බද්ද 0යි. ඒ භාණ්ඩයක් හදන්න 100ක් වීදම් වුණා නම් එදා 100ට එක විකුණන්න පුළුවන්. 100ක් ඇතුලේ ලාභෙත් තියෙනවා. ඒතර 100ක් පාරිභෝගිකයට එක්කම නිෂ්පාදකයට 100ම ලැබෙනවා. දැන් ඒ 100 භාණ්ඩ විකුණන්න ඕනේ වැට් සඳහා පමණක් 118ටත් SSCL කියන සමාජ ආරක්ෂණ බද්ද 2.5ත් එක්ක බැලුවාම ඒ භාණ්ඩ විකුණන්න ඕනේ දැන් 120ට. 20.95ට. ඒ කියන්නේ 120කින් භාණ්ඩ මිල වැඩි වෙනවා. බිඳුවේ තිබිච්ච නිදහස් භාණ්ඩ වල මිල 120කින් වැඩි වෙනවා. අනික සියලුම කරුණු නියතව පවතිනවා කියලා හිතුවොත්. ඒ කියන්නේ වැට් වීම පමණක් නම් මේ ආර්ථිකේ වෙන්නේ ඒක ඒ ගාණෙන් වැඩි වෙනවා. නමුත් ඒක විතරක් නෙමෙයි නීතෝ තියෙන්නේ. දැන් මේ ව්‍යාපාරයේ වැඩට එනවා සේවකයෝ. ඒ සේවකයෝ බස් එකේ එන්න ඕන. එහෙම නැත්නම් තමගේ වාහනයක එන්න ඕන. එයාගේ වීදම වැඩි වෙලා තියෙනවා. ඒතර එයාට මේ වැට් එක අඩු කරගන්න තැනක් නැහැ. එයා දැන් ඉස්සෙල් රුපියල් 45ට ආව නම් බස් එකේ දැන් එයාට 55ක් 60ක් යනවා. ඒතර එයා දැන් පඩි වැඩි කරගන්න ඕන නැත්නම් එන්න බෑ. ඉතින් ඒ වාගේ තව තවත් පිළිවෙය සංරචක එකතු වුණා මේ බහන්න මිලට වැට් පමණක් වැඩි වෙනවා කියලා හිතුවොත් අනික සියල්ල නියතව තියනවා කියලා හිතුවොත් වැට් 0.50 වල මිල 120කින් වැඩි වෙනවා. දැන් මොකද්ද වෙන්නේ එතකොට? දැන් මේ 120කින් වැඩි වුණාම කොහෙද මේ 127 වැඩිපුර ගන්න කාගාවක් තියෙන්නේ? සමීක්ෂණ අනුව අපිට ඉන්නවා මිලියන 5.7ක් පවුල්. ඒ කියන්නේ 157ක් පවුල් ලංකාවේ ඉන්නවා. ඒ හැම ගෙදරකම ජෙනරේටර් එකක් තියෙනවා. ආදායම් මෙහෙම කරකෙවුවාම ආදායමක් උපදින්නේ නැහැ. කොහෙන්ද ඒ ගෙවල් වල ආදායමක් එන්නේ මේ බහන්න ගන්න? ආදායම එන්න ඕනේ ව්‍යාපාර වලින්මයි. ප්‍රධාන ආදායම් මාර්ගය රැකියාවක්. දැන් ලංකාවේ රැකියාවෙන් ලැබෙන ආදායම 2019 කරපු ගෘහස්ත ආදායම් වියදම් සමීක්ෂණය Household Income and Expenditure Survey එකට අනුව ඒකෙන් 45000ට අඩු වැටුප් තමයි ලැබෙන්නේ 81%කට. වැටුප් උපයන්නන්ගෙන් 81%කට ලැබිලා තියෙන්නේ 45000ට අඩු වැටුප් 2019. එතකොට ඒ උදවියගෙන් තමයි දැන් මේ අර වැඩි වෙච්ච මිල අපි දැන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ව්‍යාපාරිකයට සිද්ධ වෙන්නේ දැන් මේ වැඩි මිලට වරන් ගිහී මාකට් එකේ මේක විකුණන්න බැලුවා වෙන දෙවල මේ භාණ්ඩ විකුණ ගන්න බෑ. ඒ නිසා ව්‍යාපාරයේ පිළිවැටුම හැකිදෙනවා. ව්‍යාපාරයේ කඩා වැටෙනවා. ඒක තමයි ඉතින් දිවෙන්නේ. ඉතින් තව කාරණයක් බලපානවා. නිෂ්පාදකේ යම්කිසි අමුද්‍රව්‍යයක් ගත්තාම ඒ අමුද්‍රව්‍ය අපි ගන්න වැට් ගෙවන නම් වැට් ගෙවන අවස්ථා තියෙනවා දේශීය වශයෙන් මිලට ගන්නකොට වැට් ගෙවන්න ඕන ව්‍යාපාරිකයෙන් ගන්නකොට ඒ වගේම ආහනයනය කරනකොට වැට් ගෙවන්න ඕන. ඒ කියන්නේ වරාය වල සලකන්නේ නිෂ්පාදකයෙක් හැටියට නිර්වචනය. වරාය නිෂ්පාදකයෙක් ඒ නිසා වරායට ආපුවම වරාය නිෂ්පාදනය කියලා දුන්නා වගේ තමයි සලකන්න ඕනේ. එතකොට ඒකට අපි වැට් ගෙවනවා. දැන් මේ විදිහට මේක දැම්ම නිසා බැලුවාම අද ඉදිකිරීම් කර්මාන්තයේ විශාල පිරිසකට රස්සාවල් නැති වෙලා. පහුගිය සතියේ විතර ආවා මේ ජනලේඛන සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ Household Survey on Impact of Economic Crisis කියලා වාර්තාවක්. ඒ අනුව දාලා තියෙනවා 60ක් විතර කියලා තියෙනවා තමන්ගේ ආදායම අඩු නැහැ කියලා. ඒ සමීක්ෂණයේ වාර්තාවේ අහනවා දැන් මේ ආදායම අඩු වුණාම මොකද කළේ කියලා. වැඩිදෙනෙක් කියලා තියෙන්නේ reduce consumption. පරිභෝජනය අඩු කළා. 60ක් කියලා දෙන පරිභෝජනය අඩු කළා. ඒ මේ 18 වෙනි කලින් මේ කියන්නේ. දැන් 18 ආපුවම තවත් වැඩි වෙනාම මේකෙන් තව ටිකක් අඩු වෙනවා. ඊළඟට තව කියලා තියෙනවා ප්‍රවාහන වියදම් අඩු කළා. ඊළඟට තව කියලා තියෙනවා ආහාර මිලදී ගැනීම අඩු කළා. ඉතින් ඒගොල්ලෝ මේ ඌමන්ට වඩා කාලා අඩු කළා නම් කමන්නේ සෞඛ්‍ය සම්පන්න වෙයි. දැන් මේ කාලා තියෙනෙත් අඩුවෙන්. ඉතින් ඒක තවත් අඩු කළාම මොකද ඉතුරු වෙන්නේ? දරජාතික නිෂ්පාදනයේ විශේෂණ ක්‍රම බැලුවොත් ඕන කෙනෙකුට පේනවා වැටුප් කියන එක තමයි මේකේ ප්‍රධාන සංඝටකය. එතකොට වැටුප් ලැබෙන අයගෙන් 80%ක් ලබා ගත්තේ 45000ට අඩුවෙන් නම් ඒගොල්ලෝ ඕන වඩා කෑවා කියලා කියන්න බෑ. ඕන වඩා ඇඳුම් 10ක් තැන්දා කියලා කියන්න බෑ. බුඩ පැන්න කියලා කියන්න බෑ. ඒගොල්ලන්ට උඩ පැන ගන්නවා මොකක් කරන්න බෑ. දැන් ඒගොල්ලන්ගේ මේ පරිභෝජනය අඩු වෙනවා. පරිභෝජන අඩු වුණාම ව්‍යාපාර ඇකිලෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි යම් ප්‍රමාණයකට හරි ගොඩ එන්න උත්සාහ කළා නම් මම කියන්නේ මේ 118 මේ තත්ත්වය නිසා තව ටිකක් හැකිලෙනවා මේක. ඒ නිසා මේක අපේ ආර්ථිකයට වැදෙන මගේ තක්සේරුව නම් මාරාන්තික පහරක්.